සුබ දවසක් මගේ ආදරණීය යාළුව හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම අද අරගෙන ආවේ මේ මාසෙට අපි කරපු grocery shopping video එක. මොකද ඔයාලා ගොඩක් අහසයි grocery shopping video බලන්න. ඉතින් මෙතන තියෙන බඩු වලින් ගොඩාක් දේවල් අපිට මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එළවලු පළතුරු මස්මාළු වගේ නම් ඒ දේවල් නම් සතියක් වගේ එහෙම නැත්නම් සති දෙකක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි බලමු මොනවද අරගෙන තියෙන්නේ කියලා. මෙන්න මේ සුදු පාට කවරේ ඇතුලේ තියෙන මාළු මාළු වර්ග කිහිපයක්ම අරගත්තා. ඊට අමතරව මෙතන තියෙන එළවලු ටිකයි පළතුරු ටිකයි. එළවලු විදියට මං අරගත්තේ රතු අල, එතකොට අල, ලීක්ස්, කැරට්, ගෝවා ඒ ටික මම අරගෙන තියෙනවා. ඊට පස්සේ පළතුරු විදියට නම් මං අරගත්තේ නාරං අරගත්තා, ඇපල් අරගත්තා, කෙසෙල් අරගත්තා. ඊට අමතරව අල ලූණු ටික තියෙනවා. මේ තියනේ මගේ කිචන් එක ක්ලීන් කරන්න අවශ්‍ය සබන් එක. ඊළඟට තියෙනවා ලුණු පැකට් එකක්. ලුණු පැකට් නම් කොහොමත් මාසෙකටත් වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා බේකන් පැකට් එකක්. මේකේ පැකට් දෙකක් තියෙනවා. මම ඉතින් මේක ගත්තේ පාස්තා එකක් හදන්න. ඊළඟට තියෙනවා හතු පැකට් එකක්. ගොඩක් වෙලාවට මම මේ හතු එකෙන් රිසොට්ටෝ එහෙමත් නැත්නම් පාස්තා තමයි හදන්නේ. ඊළඟට තියෙනවා කොකෝ පවුඩර් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මම කේක් හදන්න, මෆින් හදන්න වගේ වලට පාවිච්චි කරනවා. ඊළඟට මම අද ගත්තා ෆීසර් කරපු හතු. මේ වගේ පැකට් මම තුනක් අරගත්තා. මොකද මේකේ මම සුප් වර්ග හදනකොට එකතු කරනවා. එහෙමත් නැත්නම් චිකන් එක්ක මේක හදලා අරගන්නවා, පාන් කන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට මම මේ ෆීසර් කරපු හතු අරගන්නවා. ඉතින් මේ පැකට් එකේ තියෙනවා හතු, එතකොට තක්කලි, බේකට් කෑලි එකතු කරලා. මේ පැකට් එකේ තියෙනවා හතුයි, සුකීනි, ඉස්සොයි ෆීසර් කරලා. ඉතින් අපිට අවශ්‍ය විදිහට එක එක කෑම වර්ග හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆීසර් කරපු දේවල් ගෙනල්ලා. මේ තියෙන නූඩල්ස් පැකට් දෙකක්. මේ දෙක නම් ගත්තේ බබාල දෙන්නට. මේ ෂණික නූඩල්ස් ඉතින් අපි ගොඩක් වෙලාවට බබාලට දෙනවා අඩුයි. බබාලට විතරක් නෙමෙයි අපේ ගෙදර ගේනවත් අඩුයි. මාස දෙකකට වගේ සැරයක් තමයි මම යාලට අරන් දෙන්නේ. මේ තියෙන ගේ සුවඳ කරන්න තියෙන එකක්. ඊළඟට තියෙනවා බබාල දෙන්නගේ බිස්කට් පැකට් එක. මේ දෙක තමයි, මේක තමයි මේ දෙන්නම කන්නේ. ඉතින් එයාලගේ කැම්බීමත් එළවලු පළතුරු වගේ තමයි අපිට සතියෙන් සතිය ගන්න වෙනවා. ඊළඟට තියෙන පාම් පිටි එකයි සීනි එකයි. මේ තියෙන ඔලිව් ටින්, ඒගේ ඔලිව් ගෙඩි ඇතුලේ ජාඩි එකතු කරලා තමයි තියෙන්නේ. තව අරගත්ත හතු ටින් ටිකක්. ඊළඟට තියෙනවා බටර් එකක්. ඊගාවට තියෙනවා ටූනා ටින් එකක්. මේකෙන් ගොඩක් කලාවට මම කට්ලට් හදන්න, එහෙම නැත්නම් තෙල් දාන්න ඕනුනහම ඒකත් ගන්නවා. ඊළඟට නුතෙල්ලා බෝතලයකුත් තියෙනවා. මේ තියෙන්නේ වයින් එකක්. මේකට කියන්නේ ප්‍රොසෙක්කෝ කියලා. ඉතින් වයින් වර්ග නම් ටිකක් අපේ ගෙදර පාවිච්චි වෙනවා වැඩි. මේ තියෙන්නේ සුදු පාට වයින් එක. මේක මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කෑම හදන්න. මොකද අපේ ගෙදර ගොඩක් වෙලාවට මස් වර්ග, මාළු වර්ග බේක් කරලා කනවා. ඉතින් ඒ වෙලාවට මට මේ සුදු වයින් එක අනිවාර්යෙන්ම ඕන වෙනවා ඒ කෑම ටික හදන්න. ඉතින් අනිත් සේරම තියෙන්නේ රතු පාට වයින් ප්‍රොසෙක්කු තමයි. මේ තියෙන්නේ ඔලිව් ගෙඩි බෝතලයක්. ඉතින් අපේ ගෙදර නම් ඔලිව් ගෙඩි ගොඩාක් දුරට පාවිච්චි වෙනවා. ඉතින් ඒක නිසා හැම මාසෙම මේවා ගන්නවා. මේ තියෙන්නේ ඇඳුම් හෝදනකොට දාන එකක්. මේකෙන් තමයි ඇඳුම් සුවඳ හිටින්නේ. ඊළඟට නම් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් බෝතලයක්.
ඊළඟට තියෙනවා මෙන්න මේ කෑමත් ඉතින් බබාල දෙන්නට ගත්තේ. මෙතන තියෙන ගොඩක් කෑම ඉතින් ඒ දෙන්න කන කෑම වර්ග තමයි. ඊට පස්සේ තියෙනවා සෝස් බෝතලයක්, පාස්තා හදන්න ඕන කරන සෝස් එකක්. ඊළඟට ජෑම් බෝතලයක් අරගත්තා, ගොඩ කාලෙකින් ජෑම් අරගත්තා. ඊළඟට මෙතන තියෙනවා සැන්විච් එකක්, ඒකත් ඉතින් බබාල දෙන්නට. ඉට එහා පැත්තේ තියෙනවා සොසේජස්. ඊළඟට මේ සෝස් වර්ග දෙකත් බබාල දෙන්න කන සෝස් වර්ග දෙකක්. ඉතින් යාල වර්ග දෙකක් තමයි පාවිච්චි කරන්නේ. මේ තියනේ චීස් පෙති, ඒකත් ඉතින් බබාලට මොකද මං යාලට ස්නැක් එක විදිහට මේ සැන්විච් හදලා යවනවා ස්කූල් එකට. එතකොටදී මට ගොඩක් ඕන වෙනවා ඒක. මේ තියනේ හැම් එකතු කරලා තියෙන චීස් එකක්. මේක සෝස් පෑන් එකේ දාලා තමයි හදන්නේ. මේක නම් ගොඩක් රසයි. මං ඉතින් ඒකෙන් එකකුත් අරගත්තා. මේ තියනේ පන්න, එහෙම නැත්තම් කුකින් ක්‍රීම් එකක්. මං ඔයාලට කලින් පෙන්නවා මතකනේ බේකන් පැකට් එකක්, ඒකයි මෙන්න මේ පන්න එකයි දාලා තමයි මම පාස්තා හදන්නේ. මෙතන තියෙනවා චොකලට්. ඒවා ඉතින් කාටද කියලා දන්නවනේ, බබාල දෙන්නට තමයි ඒක. මෙන්න මේක අරන් තියෙන දුව, ඒකත් ළඟටම ගෙනත් දුන්න පෙන්නන්න කියලා. මේ තියෙන රටකජු, ඒවත් ඉතින් අපේ ගෙදර නිතරම කැවෙනවා. මේ තියෙන්නේ ඕට්ස්, මේ දවස්වල මම ඕට්ස් ටිකක් වැඩිපුර කනවා. ඉතින් ඒකකුත් මම අරගත්තා. ඊළඟට මෙතන තියෙනවා බිත්තර, තව ටූනා පොඩි ටින් වගේක් තියෙනවා. මේ තියෙන්නේ මේ දවස්වල මම පාවිච්චි කරන ග්‍රීන් ටී එක. මේ දවස්වල නෙමෙයි, දැන් මම අවුරුදු ගානක් ගෙදරන් ඒ ග්‍රීන් ටී එක පාවිච්චි කරන්නේ. කැෆේ තියෙනවා, කැෆේ ජින්සන් එකක් ගත්තා. ඊට පල්ලහෙන් තියෙනවා බබාලා දෙන්නගේ යෝගට්. මේ තියෙන්නේ ඒත් බබාලා දෙන්නට ඩෝනට් අරගත්ත දෙන්න. මෙතන පාස්තා තියෙනවා. මෙතන තියෙනවා බාස්මති හාල් එකක්. මං ඉතින් ඒකකුත් අරගෙන බැලුවා. හොඳද දන්නේ, මීට කලින් මම පාවිච්චි කරලා නැහැ. ඒකත් පාවිච්චි කරලා බලන්න ඕනේ. ඊළඟට තියෙනවා පෙති පාන් එක. මේකෙන් තමයි මම බබාට සැන්විච් හදලා යවන්නේ. මේ තියෙන්නේ නූඩ්ල්ස් පැකට් එකක්. ඒක හරිම රසයි. මං ඔයාලට කියලා තියෙන්නේ ඒක තඹපුවාම ඉන්දියාප තඹල වගේ කියලා. එන්නේ නූඩ්ල්ස් එකක් ගත්තා. තව පාන් පෙති එකක් ගත්තා. ඒක ගත්තේ අපිට. මෙන්න මෙතන තියෙන පාන් පෙති එකත් අපේ උදේ කෑමට අරගත්තු පාන් එකක්. මේ දේවල් නම් ඉතින් අපිට අරගත්තේ. ඊට අමතරව සලාමි, මේවට කියන්නේ සලාමි කියලා, ඒව දෙහිකුත් අරගත්තා. බදිනාල පැකට් එකක් අරගත්තා. එතකොට කොතලෙත්ති තියෙනවා, චිකන් තියෙනවා. මේ දේවල් ටික ඉතින් අපේ ගෙදර පාවිච්චි කරලා තමයි අරගත්තේ. ඊට අමතරව මම මෙන්න මේ පියදීන එකක් ගත්තා. සර්වියට් රෝල් දෙකක් තියෙනවා, බිස්කට් පැකට් එකක් තියෙනවා, පෑන්කේක් පැකට් එකක් තියෙනවා. ඒව නම් ඉතින් පොඩි දෙන්නට. මෙතන ඉතින් තිබුණ වැඩි හරියක් බබාලා දෙන්නයි කෑම බීම. ඊට අමතරව මම කස්තාන ටිකක් ගත්තා. මොකද දැන් මේවා හොයාගන්න බැරි වෙන කාලනේ. ඒක නිසා ඉතින් මම ආයෙ ටිකක් අරගත්තා. ඉතින් ඔය ටික තමයි මේ මාසෙට අපි කරපු ග්‍රොසරි ෂොපින් ටික. ඉතින් කලින් කිව්වා වගේ එළවලු පළතුරු මස් මාළු බබාලයි කැම්බීම නම් ගොඩක් කාලවට අපි සතියෙන් සතියට ගන්නවා. අනිත් ඒවා නම් ගොඩක් කාලවට මාසයක් එහෙමත් නැත්නම් ඊටත් වඩා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලා හැමදාම ඉල්ලන ග්‍රොසරි ෂොපින් වීඩියෝ එක ගෙනාවා වෙනදා වගේම. ඉතින් මාව අහන් හිටියට බලන් හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් ඊළඟ මාසෙත් ග්‍රොසරි ෂොපින් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.